බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගයක් තමයි මේ සතර සතිපට්ඨාන. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ සතරම ඒකාන්ත මාර්ගය ශෝක පරිදේය දුරු කරන්නට. මානසික දුක්, කායික දුක් දුරු කර ගන්නට. මේ දුකින් මිදලා නිබ්බානස්ස සච්ච කිරියා නිවන සාක්ෂාත් කර ගන්නට. එතකොට එතෙන්දි වඩන්න තියෙන භාවනා ක්‍රම බැලුවාම අපිට පේනවා ආනාපාන සති කමඨහන. කැලේකට හෝ රුක්මුලකට හෝ ශුන්‍යාගාරයකට ගිහිල්ලා යෝගාවචරය මේ ආස්වාස ප්‍රාස්වාස දෙක මෙනෙහි කරමින් ඉදිරියට යනවා. ඊට භාවනා ක්‍රමවත් දෙවනි භාවනා ක්‍රමයේ සඳහන් වෙනවා ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාව අපි ඉදිරියේදී විස්තර කරන නමුත් අපි සරලව දැන් මේ කරන්න තියෙන භාවනා ටික තමයි හඳුන්වා දෙන්නේ කෙටියෙන්. ඇවිදීම, වාඩිවීම, හිට ගැනීම, සක්මන් කිරීම කියන සතර ඉරියව්. මානසිකාර කරනවා සිහියෙන් නොවනි. හිත පහළ වෙනවා, වායෝ ධාතුව ඇති වෙනවා, ඒකින් හිට ගන්නවා. ඒ වායෝ ධාතුව නිසා වාඩි වෙනවා. වායෝ ධාතුව නිසා ඇවිදිනවා. වායෝ ධාතුව නිසා සැතපෙනවා. නම් මේ නාම රූප දෙක. හිත කියන්නේ නාමය, මේ කායික පැවැත්ම රූපය. දැන් මේ දෙකෙහි පැවැත්ම නාම රූප දෙකක්. සත්වයෙක් ඇවිදිනවා, සත්වයෙක් වාඩි වෙනවා, සත්වයෙක් සක්මන් කරනවා, සත්වයෙක් සැතපෙනවා නොව නාම රූප දෙකක් පමණි කියන මේ මානසිකාරය දියුණු කරන්න පුළුවන්. එහෙනම් පිට මේ ඇවිදින, හිටගෙන ඉන්න, වාඩි වෙලා ඉන්න, සැතපෙන සිව්විරියවෙම සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. මේ නිසා මේ භාවනාව ජීවිතයට සමීපයි. ඒ නිසා මේ භාවනා ක්‍රම විස්තර විභාග වශයෙන් අපි ඉදිරියේදී ඔබට විවර කර දෙන අතර අද අරහං බුදු ගුණේ අර්ථ ටික නැවත අපි විස්තර කරගමු. එතකොට මේ අරහං ගුණේ මොකද්ද පළවෙනි අර්ථය? කෙලෙස් සතුරන් නැසුවා. ඇයි කෙලෙස් සතුරන් වෙන්නේ? මේ සසර ගමනේ මේ තරම් දුක් දුන්නේ කවුද? කෙලෙස්, රාග, ද්වේෂ, මෝහ. ප්‍රධාන වශයෙන් තවත් කෙලෙස් කීපයක් අපි සත්‍යයනා කළානේ. නම් වශයෙන් මාන, දිට්ටි, විචිකිච්ඡා, තීන, උද්දච්ච, අහිරික, අනුත්ප්ප කියලා. දැන් මේවා තමයි අපේ සතුරු. මේ හිතක වැඩියෙන්ම පහළ වෙන්නේ මේ රාග, ද්වේෂ, මෝහ. දවසක් ගත්තොත් ඒ දවසේ වැඩි වෙලාවක් ගත වෙන්නේ රාග, ද්වේෂ, මෝහයන්ගේ. එන රාගය කියන්නේ ඉෂ්ඨාරම්මණය ඇලීම. මේ රූපයක්, ශබ්දයක් ඇති වුණු වෙලාවේ, ලැබුණු වෙලාවේ අරමුණ සුභය කියලා ගන්නවා. අර කාම වස්තු කෙරෙහිත් එහෙමයි. ස්වාමි භාර්යාවන් කෙරෙහි, දූ දරුවන් කෙරෙහි, යාන වාහන, ගෙවල් දරුවල් මේ කෙරෙහි බැඳීමට, ඇලීමටත් ලෝභය කියලා කියනවා. මේ ලෝභය තණ්හාව සතුරෙක් වශයෙන් විස්තර වෙනවා. සතුරෙක් කියන්නේ සසර ගමනේම දික් කරලා දෙන්නට, දුකට වැටෙන්නට, නිරයට යන්නට, ප්‍රේත ලෝකෙට යන්නට, තිරිසන් සත්තු වෙන්නට අපිට හේතු වුණා මේ රාගය. හේතු වුණා මේ ද්වේෂය, තරහ. තරහ කියන්නේ අනිෂ්ඨාරම්මණය ගැටෙනවා. කැමති දේ වෙනකන් රාගයෙන් ඉන්නවා, ලෝභයෙන් ඉන්නවා, කැමති දේ නොලැබෙනකොටම පහරලත් සර්පයෙකු වගේ කීපෙනවා. ඒ කීපීම නිසා කරන්න පුළුවන් දරුණු පාප කර්ම පහක් තියෙනවා. මව මරන්න පෙළඹෙනවා, පියා මරන, රහතන් වහන්සේ මරන, භාග්‍යතුන් වහන්සේලගේ ලියසලවන, සංඝ බේදය කරන මේ ආනන්තරිය කර්ම පහටම මුල් වුණ දේශය එන සතුරෙක්. මෝහය, මුලාව, මේ සත්‍ය ධර්මය වහලා දානවා. අනිත්‍යදේ නිත්‍ය වශයෙන් පෙන්නනවා, අසුභදේ සුභ වශයෙන් පෙන්නනවා, දුක්දේ සැප වශයෙන් පෙන්වා දෙනවා, අනාත්මදේ ආත්ම වශයෙන් පෙන්වා දීලා මුලා කරන, සසරට මුලා කරන ගතිය. දිට්ටි, මිසදුටු, නැති දෙයක් තියෙනවා කියලා මවනවා, අධර්මයේ ධර්මයේ කියලා පෙන්වා දෙනවා, අවිනේ විනය කියලා පෙන්වා දෙනවා ඉති. ආන්නේ ඒ ක්ලේශය තමයි දිට්ටි ක්ලේශය. මේ දිට්ටිය සතුරෙක් දැන්. දැන් දිට්ටිය සතුරෙක් වෙලා මිච්ඡා දිට්ටිය වර්ධනය වුණ ගමන් සතර අපායට පාර හැදෙනවා. ඊළඟට තීන, මාන තීන. මාන කියන මැනීම, තීන කියන මැලිගතිය.
සමහරට භාවනා කරනකොට අපිට එන ක්ලේශයන් තීනනේ බණ අහද්දීමත් ඔය සමහර උපවාස කම් වලට නිින්ද යනවා. ඒ කියන්නේ වාඩි වෙලා ඉන්නවා සමහරට කෙලින් ඔළුව කෙලින් තියන්න දා ගන්නත් පුළුවන්. තීනේ. සමහරට ගිහිල්ලා ඔළුව වැටෙනවා. අර සෝවාන් වෙනකොට මං කිව්වේ කිව්වා කියලා වැටෙනවා කියලා. ගැස්සිලා ගිහින් එකපාරට වැටෙනවා. හයියෙන් සද්දයක් આવොත් ඒත් ගැස්සිලා යනවා. දැන් මේ ධර්මයේ ස්වභාවය තමයි සංසිඳීම් බහුලයි. දැන් විශේෂයෙන් අද දේශනාව ටිකක් සැරගති අඩුයි. අපිට මේකේ සැරෙන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ මුල් කරගත්තේ. එතකොට අපිට මේක සැරට කියන්න බෑ කොහෙත්ම. එතකොට සැරගති අඩු වෙනකොට සංසිඳීම් වැඩි වෙනවා. සමහර දේශකයන් වහන්සේ සංසිඳිලා සමාධිය වැඩි වෙලා උන්වහන්සේට පෙන්න ඉඩ තියෙනවා. ශ්‍රාවකයන්ට නිින්ද යන ඉඩ තියෙනවා. මොකද සංසිඳීම් බහුලයි. ප්‍රසාද බහුලයි. ප්‍රසාද බහුල වෙනකොට බුදුම විදියේ සැනසෙල්ලක් හිතට දැනෙනවා. දැන් බලන්න කොච්චරවත් පීඩාවෙන් ඉන්න වෙලාවක හිත වියවුල් වෙලා තියෙන වෙලාව අපි හිතුවත් මාගේ බුදුරජාණන් වහන්සේ අරහන්නම් මොනසේක අරහන්නම් මොනසේක අරහන්නම් මොනසේක අනිත් භාවනාවත් කරන නමුත් ගොඩාම්ම හිත අවුල් වෙලා සංසිඳීමක් නැති වෙලාවක් උනත් බුදුරජාණන් වහන්සේගේ රූපකායත් බුදුරජාණන් වහන්සේගේ ගුණකායත් අපි මෙනෙහි කළොත් අපිට සංසිඳීම ලබන්න පුළුවන් ඒ සුවපත්භාවය ලබන්න පුළුවන් සමහරට නිින්ද යන්නේ නැති ප්‍රශ්නයක් නම් දැන් අපිටත් පේන විදිහට නිින්ද යනවා ඒ මේ භාවනා වැඩිමේ අපිටම දැන් පේනවනේ මේ කොච්චර සාන්තියක්ද එහෙනම් මේවා භාවිතා කළොත් අපි අපේ ජීවිතේ දැන් එක තැනකට වෙලා ගෙදරකට වෙලා ඉන්නකම් මේක තේරෙන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ වගේ නමුත් ගමකට නගරයකට එළියට පහළට බැස්සට පස්සේ මොනතරම් කලබල ස්වභාවයක් මේ සමාජය තුළ දකින්න ලැබෙනවද නොසන්සිඳීම දැන් අපි දවල් 12ට විතර බහිනවා පාරට කුඩයක් නැතුව සසර කතරට බැස්ස වගේ දැනෙනවනේ ඈ අසර කතර වගේනේ අර වේලෙන ගතිය නේද පිච්චෙන ගතිය ඒව තියෙනවා ඉතින් මේ ඇඟ පිච්චෙනවා මූණ පිච්චෙනවා ඔළුව පිච්චෙනවා අත් පිච්චෙනවා අවුවෙන් සමහරට කකුල් දෙකක් පිච්චෙනවා සෙරෙප්පු නැතුව ඉති දැන් මතක් වෙනවා නිරේ ගියොත් කොයි වගේ පිච්චේද එතකොට මතක් වෙනවා දවල් 12ට තමයි මතක් ආති අපි ඉන්නේ හම්බන්තොට පැත්තේ එහෙත් එහෙම ඉතින් දවල්ට බැහැලා එළියට මතක් කරගන්න ඕන නිරේ දුක මේට වඩා වැඩි කියලා තමන් නිරේයන් නැති වෙන්න වීරය කරන්න ඕන. එවැනි රහතන් වහන්සේ ලතීත ඉඳලා තියෙනවා. සිතුල්පව් හිරේ වැඩි ඉඳලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ග්‍රීෂ්ම සමයේ දවල් 12ට මධ්‍යාහනයේට ගල උඩට වෙලා භාවනා කරනවා. ඇයි කියලා ඇහුවම ස්වාමීන් වහන්සේ කියන මම මේ නිරේ සීකරගෙන භාවනා කරනවා. එතකොට මට වීරය ඇති වෙනවා. සීත සමයේ මහරාත්‍රියේ එලිමහන ඉන්න සිවුරකුත් නැතු අඳනේ පිටින්. ඇයි මේ සීත නරකයේ සීතල දැනිලා දුක දැනෙන්නේ? එහෙම වීරය කරන්න ලැබෙනවා නමුත් පේනවා අර කර්කස වෙලාවේ සිත සංසිඳෙන්නේ නැහැ. භාවනාවක් කරගන්න ලෙහෙසි වෙලාවකුත් නෙවෙයි මේ වෙලාව. අපිට භාවනාවක් සාන්තව වඩන්න පුළුවන් ගෙදරට ලා නාලා ඇඟ හොදගෙන සංසිඳීමෙන් කයත් සතපවා ගන්න ලැබිච්ච වෙලාවක සමාධිය වැඩෙන වැඩි. නමුත් වැඩට ගිහිල්ලා දාඩිය දාගෙන බස්සල තෙරපිමින් ඇවිල්ලා අවුව පිච්චිලා ඔහොම ඉන්න වෙලාවේ මොනතරම් 10ක් තියෙන. එවැනි වෙලාවක නමුත් බුදුරජාණන් වහන්සේ සිහි වුණා. භාග්‍යවතුන් වහන්සේ අරහන් නම් මනසේ කරහන්නා හිතන්න පුළුවන් යන්නේ වාහනයක වෙන්න පුළුවන් පයින් වෙන්න පුළුවන් හිතේ වැඩ කරොත් බුදු ගුණ අර ප්‍රශ්නේ ඇතුලේ සීතලක් දැනෙනවා සිසිල් බව දැන් ඒ සිසිල් බව ලබන්න පුළුවන් වෙනවා අපිට මේ මානසිකාරය දියුණු වුණා දැන් බුදු ගුණ වඩන කෙනා පුරුදු වුණාට පස්සේ මේක වඩන්න නැතුවම බෑ සබ්බත් කමඨහන හැමතැන්නී වඩන්න පුළුවන් මූල කමඨහන කියලා කියනවා ආනාපාන සතිය ආදී කමඨාන් වලට ඒවා වෙනම වාඩි වෙලා වැඩි වෙලාවක් දිනු කර ගන්නවා එක තැනක ඉඳගෙන මේ සබ්බත් කමඨාන් හතර සෑම ඉරියව්වකදීම දිනු කළ යුතු වෙනවා ඒක ආරක්ෂා වෙනවා දැන් චතුරාර්යක කියලානේ කියන්නේ බුදු ගුණ මොකටද ආරක්ෂා කරන්නේ මොකද්ද ලැබෙන ආරක්ෂා අපට අසත් ධර්මය අහලා හෝ මිසදුරු දේවල් දැනගෙන හෝ අශ්‍රද්ධාවක් ඇති වෙනවා නම් ඒ අශ්‍රද්ධාවට පිළියම තමයි බුදු ගුණ බාව ශ්‍රද්ධා බහුල වෙනවා ප්‍රසාද බහුල වෙනවා එවැනි කෙනා අන්න කවදාවත් අශ්‍රද්ධාවට පත් කරන්න බැරි කෙනෙක් වෙනවා අගුණ කියලා අපහදවන්න බෑ එතකොට භාග්‍යවතුන් වහන්සේ ගැන ඒ තමයි අශ්‍රද්ධාවට ආරක්ෂාව ශ්‍රද්ධාව ඒක බුදු ගුණ භාවනාවේ ලැබෙන එක ආරක්ෂාව මෛත්‍රී භාවනාවේ නිතරම සුවපත් වේවා කියන සංඥාව තමයි වැඩින්නේ හැමතිස්සෙම සුවපත් වේවා කියන සංඥාව මේ සුවපත් භාවයේ හිතවත් මෙදහත් අහිතවත් වශයෙන් පතනකොට තමන් සුවපත් වෙනවා දැන් මේ වචනේ විතර හිතන්න හිතන්න මොකද වෙන්නේ හිත සුවපත්
මේ සමත භාවනා වලින් කරන්නේ මවා ගැනීමක් අපි නැති දෙයක් මවනවා නැති සුවපත් භාවයක් හිතලා 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 අපි ඇති කර ගන්නවා වචනෙන් කරගන්නේ මේ මනසින් හිතින් දැන් හිතින්නේ අපි ලෙඩ හදාගන්නෙත් නේ ඔලුව රිදෙනවා අමාරුයි ඒ ඔක්කොම ප්‍රශ්න කොහෙද තියෙන්නේ හිතේ බණ අහන්න බෑ කම්මැලි ඔක්කොම තියෙන්නේ කොහෙද හිතේ නිවන් දකින්න බෑ අමාරුයි කියන්නේ හිතේ නේද රාගය කොහෙද එන්නේ හිතේ සමහර අපි ආරම්මන බලෙන් ඇති කරගෙන රාගය ඇති කරගන්න නැත්නම් ආරම්මන දිහා බලලා ඇති කරගන්න නැත්නම් නිකන් ඉන්න පුළුවා නෑ අපි බලෙන්ම හිතින් ඇති කරගන්න සමහර විට ද්වේෂය ඇති කරගන්න පරණ අරමුණක් සිහි කරගෙන රණ්ඩු වෙච්ච එකක් හරි තරහ වෙච්ච එකක් හරි අපිට විපතක් කරපු කෙනෙක් හරි අපි සිහි කරනනේ මේ හැමදේම සිතින් සිතින්මයි මේ ලෝකේ පවතින්නේ එහෙනම් හැමදේට මුල සිත නිසා එහෙනම් ඒක හොඳ පැත්තට ගත්තොත් අරහං ගුණිතරණ අන්න හිත සුවපත් වුණා මෛත්‍රී භාවනාවේදී අන්න සුවපත් වුණා මෛත්‍රී සිත වැඩියෙන් වඩනකොට ද්වේෂය අඩු වෙනවා ද්වේෂයේ රැකවරණේ තරහට රැකවරණේ මෛත්‍රී සනික කෝපය ඇති වෙනවා නම් වඩනකොට භාවනා මෛත්‍රිය එයාගේ හිත සුවපත් වෙනවා දැන් මේ භාවනා ඉදිරියට අරකොට තරහෙන් අපිට බාධා එන්න පුළුවන් ව්‍යාපාද කියන නීවරණේ දැන් කාමච්ඡන්දයෙන් බාධා එනවට තමයි රාගය දුරු කරන්න ඊළඟ භාවනාව අසුබෝ කායගත සතිය වඩනවා 133 හෝ නවසීවතික දෙකෙන් කක් වඩන්න පුළුවන් ඒතර ඒවා වෙන වෙනම වෙණී කරනකොට ඒක දුර්වලයි දැන් මෙතන වෙන්නේ දේශයට පිළිය දැන් ආරක්ෂාව තියෙනවා තුංගනේ කෝ අපි කෝ කායගත සතිය කෙස් පිළිකුල්ලේ ලෝම පිළිකුල්ලේ නියපොතු පිළිකුල්ලේ අර ඒ සංඥාව අරගෙන වඩන පිළිකුල්ල වශයෙන් දත් ඇට පිළිකුල්ලේ සම පිළිකුල්ලේ මස් නහර ඇට ඇට මිදුළු වශයෙන් මේ කොටස් එකින් එක වඩනකොට වර්ණ සංඨාන වශයෙන් ගන්ධ වශයෙන් මෙනී කරනකොට ඒ භාවනා වඩන කෙනාගේ හිත අසුබේ වැඩෙනවා ඒ සුභ සංඥාව ගන්න වෙනකොට වැඩිපුර ගෙනෙන්නේ අසුබ සංඥා जीवित मैत्री නමුත් තමන්ම බලන්න ඕන නාන්න නැතුව දවස් දෙකක් විතර හිටියොත් නේද උනේ හැමදුනම මොකද වෙන්නේ තමන්ගේ ශරීරය තමන්ටම ගඳ ගන්නවනේ ඒතර තමන්ටම මේක අසුචි වල කසුචි ගොඩක් වශයෙන් වැටෙනවා සඳහන් වෙනවා ධර්මයේ මේක නොසෝදපු අසුචි වලක් වගේ කියලා තමන්ගේ වයසත් එක්ක ගන්න ඕනේ අවුරුදු 60ක පුද්ගලයා ඉන්න අවුරුදු 60ක අසුචි වලක් තමයි මේ තියෙන්නේ ඇයි කෑවා අසුචි යදුනා බහැර වෙනවා. හැබැයි කොටසක් නිතරම තියෙනවා. එහෙනම් වයසත් එක්ක මනගන්න දුගගාම නසුචි පිටක් තමයි නිතරම මම මේ රැගෙන යන්නේ කොළඹ යටත් අසුචි අරන් අපි යනවා. කියලා යනවා නේද? හම්බන්තොට යටත් අසුචි අරන් යනවා. ඒක දාලා යන්න පුළුවන්ද? බෑ. දැන් මේක සරසාගෙන ලස්සනට ගියාට ඇතුලේ පුරවගෙන ඉන්නවා. සමහරට එහෙම මේ වායෝ ධාතු පිට වුණාම තමයි මේක පොඩි ගඳක් එළියට එන්නේ. සමහර විට එනවා. සමහර ගඳයන් එනවා. සමහරකට ගඳේ ඉන්නේ සද්ද විතරක් එවත් යනවා නේ ඒ ස්වરૂප මොකද වායු ධාතු කොහෙන් හරි බැහැර වෙන්නේ නැහැ උඩිනුත් පිට වෙනවා පහළනුත් බහිනවා දැන් එතකොට ටිකක් තේරෙන මේකේ දුගඳක් තීබිලා තියෙනවා මේ කොච්චර ලස්සනට තියත් මෙයාගේ තියෙන ගඳක් ටික වෙලාවක් දැනන හැබැයි මතක තියෙනවා නේ ආයි රූපේ දැක්කම වසඟ වෙනවා මුලා වෙනවා ප්‍රිය සංඥා දැන් මොකද අපිට මේ සුභ සංඥා මෙච්චර අතහැර ගන්න අමාරු ससर पुरा लसनाई सुबाई होंदाई मगे मई के मे वर्णना कर नीटी देंगुना वेडिपुर लौकिक लोकी कर रूपे वर्णना करना रूपे निमित वर्ण असवल तन लसनाई मेतन लसनाई ऐ बेमल लसनाई नहाय लसनाई कट लसनाई दत लसनाई खांग पवा लसनाई कि होय ना किन्ने का होय ना ఏన అనువ్యంజన వశ్యం రూపే సాయన దెన్ మే బిలావే కెల్లికుల్లి లోం పిలికుల్లి అడువనమ కోవి මෙයාට සසරින් මිදෙන්න පාර හැදෙනවා. හැබැයි හිතන්නේ ඒව නෙවෙයි. වෙන වෙන දේවල්. සමහරට මවාගත්තු දේවල් තියෙනවා. තේරෙන්නේ නැහැ. ඒකට මුලා වෙනවා. ඇත්තට තියෙනවා කියලා හිතනවා. නැහැ. ඉතින් මේ මායාවට අහු වෙනවා. රූපේ සුභ සංඥාව අපි වඩලා තියෙන නිසා සසරදී අසුභ සංඥානේ වඩලා තියෙන්නේ. වැඩියෙන් සුභ සංඥාව. දැන් කියනවා ඒ දිව්‍ය ලෝකෙන් එමු චුත වෙලා මනුස්ස ලෝකෙට ආවම කවුරු හරි එයා වැඩිපුර කැමති ලස්සන රූප දකින්න. රූපේ තණ්හා වැඩි. මොකද දිව්‍යාංගනාව දිව්‍ය පුත්‍රය දැකලා නැන්නේ
ඒ ප්‍රිය ප්‍රිය වෙන්නේ සුබ දේවල් වලටමයි ලස්සනට මල් වවාගෙන ඉන්න අර පිරිසිදු කමට ඔකද ඒ ලෝකෙ එහෙම හිටි දැන් මතක නැති වුණාට අර යාට සංඥාවක් පුරුද්දක් තියෙනවා ලස්සන දේට හිත යනවා පෙරේත ලෝකෙම වගේ ආව ගේ අතු ගන්නෑ කුස්සීදුල් පුරවගෙන ඉන්නවා නේද ගඳක ගහ නාන්නෑ ඒ අඳුර ගන්න ලේසි පෙරේත ලෝක ගේ වටේට මලක්වත් හින්දගන්නේ නෑ කනව බොනෝ නිදා ගන්න අය අතු ගා ගන්නවත් නෑ ඒ පෙරේත ගතියක් ඒ පුරුදු වෙලා පෙරේත කොහොමද ඉතින් අසුචි ගොඩවලනේ අපිරිසුදු බව නිරයෙන් වගේ ඇවිල්ලා නම් අපිට පේන නිතරම රෞද්‍ර පෙනුමෙන්මයි ඉන්නේ තරහෙන්මයි ඉන්නේ ගහන්නමයි හොයන්නේ කපන්නමයි හොයන්නේ එහෙම කණ්ඩායම් පවා ඉන්නවනේ ඒවටම ලෑස්ති වෙච්චනේ ආයුධතේ තියාගෙන කීයක් හරි දුන්නා වැඩක් කරගන්න පුළුවන් ඒ මොකද යම පල්ල වගේ ඉතින් මේ ගති පුරුදු එන්නේ එම නිසා මේ අසුබ සංඥාව පුරුදු නැහැ සුබ සංඥාව හොඳට පුරුදු කරගෙන යනවා අපි ඒ පුරුදු වීම නිසා රූපය දැක්කොත් ප්‍රසන්න විදියට ඒකේ මුලා වෙන ගතිය වැඩි ටිකක් වෙලා ගිහින් තමයි බණ මතක් වෙන්නේ ආ දුක ඒ කියන්නේ දැන් රූපය ලස්සනයි හොඳයි කියලා ගත්තා අපි හිතමු බස් එක යන දෙන්නේ දැන් ළඟ ඉඳන් බල බල යනවා අපි හිතමු අම්බන්තොට යන දෙන්නේ කියලා එක්කෙනෙක් අම්බන්තොට නගරයට යනවා අනිත් එක තංගල්ලෙන් බහිනවා දැන් ස්ත්‍රිය නම් බහින්නේ තංගල්ලෙන් පුරුෂයා යනවා හම්බන්තොට දැන් මොකද වෙන්නේ තංගල්ලේදී රූපේ ආස්වාදේ අහිමි වෙනවා ඇයි දැක්ක ඒ මූණ ඒ කොණ්ඩෙ ටික ඒ හිනා පොඩ්ඩ ඉවරයි ඒක ස්ත්‍රිය නම් බැඳුනේ පුරුෂයා කරේ පුරුෂයා දැන් යනවා මම් බහිනවා තංගල්ලෙන් බහින මේ නංගි අර අයිය ගැන හිතේ තානේ අයියගේ හිනාව කවදායි දකින්නද දැන් නම් ඉතින් සම්බන්ධකම් ඇති කරගෙන තමයි බහින්නේ මොකක් හරි සම්බන්ධයක් තියන් යනවා ආයි කතා කරන්න පුළුවන් ක්‍රම තියෙන නිසා කොහොම නමුත් අරසනේදී බසයෙන් බැස යන්නේ සතුටින්ද දුකින්ද අනේ කවදා ඔබ යලි හමු වේදෝ කියලා තමයි යන්නේ ඉතින් ඊට පස්සේ ගීත මොමු නමින් ඉන්නවා අර රූපේ මෙනී කර කර මවම රස විඳින්නේ දැන් අසුබෙද වැඩුවේ නෑ සුබ සංඥාව අසුබ ගැන කතාවක් නෑ හීනනුත් පේන්නේ යාමයි අර බස් එකේ දැක්කේ ඒ බස් එකේ දැකලා දැන් ඒක කොච්චර දුර ගියාද මතකෙට ගියා ඊට පස්සේ දුර දිග ගියාම සමහරට රණ්ඩු වෙලනොත් කෙලවර වෙන වෙලාවල් තියෙනවා එහෙම ප්‍රශ්නක් තියෙනවා වැඩි දුර යනකොට මේ රූපේ ආස්වාද නිසා නෙවෙයි රූපේ මොකක් කරන්නද කන්න පුළුවන්ද රස විඳින්න පුළුවන්ද දිවෙන් බෑ එහෙම රසයක් නැහැ ඒතර මේකේ ආස්වාද රසය විඳින්නේ ඇසි ඇසර දැනෙනවද නෑ හිතට දැනෙන්නේ එහෙනම් ඇස මුල් කරගත් චක්කු විඥාණය පාදක කරගෙන ඇසයි රූපය විඥාණය එකතු වෙලා අන්නේ වෙලාව හට ගන්නවා ස්පර්ශය ස්පර්ශය නිසා වේදනාව හට ගන්න ආන්නේ වේදනාවේදී තමයි රසය විඳින් ඒව ගොඩක් වෙලා මම මේ කියන තරම් වෙලා යන්නේ නැහැ අර මුණ ඉතින් දකින්න විතරයි ඕන දකිනකොට විඳලා ඔක්කොම කරගෙනත් ඉවරයි සමහර අය විවාහ වෙලත් ඉවරයි හිතින්